Shield. හරි ඒ නිසා දැන් අපිට මේ තරුණ දරුවන් ගේන සටන් පාඩේ බලන්න මේ ගෝට ගෝහුම් කිව්වම අපි හිතමු ගෝට හෙට ගෝට ජනාධිපති හෙට ගියයි කියලා මොකද වෙන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ 113ක ඒක පැහැදිලිව තියෙනවා 113ක හෝ ඊට වැඩි විශ්වාසය තියෙන කෙනා තමයි ඉතුරු අවුරුදු කාලයට වැඩ බලන අගමැති වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට හිතුවොත් ෂා මරු චාන්ස් එක දැන් ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වුණා දැන් මගේ මම ප්‍රාදේශීය සභාවල සභාපතිලා රෙමේට තමයි මම මේ මන්ත්‍රීකම් අරගෙන දුන්නේ ඒගොල්ලෝ මට කොහොමද සලකනවා ඒ ටිකයි තව අඩුපාඩුවක් තියෙනවා නම් කීයක් හරි අත මිට දිගහැරලා වීදම් කරලා ඒ ටිකත් හදාගෙන 113 හදාගත්තොත් මම තමයි වැඩ බලන ජනාධිපති කියලා එකක් වෙන්න පුළුවන් ඒක එකක් අනිත් එක එයත් වැඩ බලන ජනාධිපති වෙන්න උත්සාහ කරනවා තව කෙනෙකුත් උත්සාහ කරනවා කියන්නේ එයාටත් 113 නෑ මෙයාටත් 113 නෑ එතකොට විවස්ථාය කොහෙවත් ඒ தත්ත්වයට මුහුණ දෙන විදිය කියලා නැහැ. දැන් මේ මොන දේ කරන්නත් අන්තිමට විවස්ථාරාමුව ඇතුළේ අපිට යන්න වෙන්නේ. එහෙම නොවන දේවල් නීති විරෝධී දේවල් නේ. එතකොට වෙන්නේ ආයි මේ රට ආස්ථාවර අරාජිකත්වයට එනවා. දැන් අපි ඉන්නේ සුළුපටු අර්බුදයක නෙවෙයි. මීට කලින් මේ රටේ ඉතිහාසයේ ඉඳලා හිටලා ඔය මොන හරි ගොන්තකතිරු වැඩක් කරලා තෙල් පොලිමක් හැදිච්ච අවස්ථා තියෙනවා. නමුත් මෙහෙම ඇතුුනේ නැහැ. මෙහෙම ගෑස් පොලිමක් හිඟයක් ඇතිුනේ නැහැ. මෙහෙම බෙහෙත් හිඟයක් ෆාමසිවල ඇතිුනේ නැහැ. දැන් ඉදිරියේදී ඇති වෙන නියමිත හිඟ අපි තාම දන්නේ නැහැ. සමහර විට දැන් කඩදාසි හිඟයක් තියනවා කියනවා. තව পেපර් රෝල් එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එක එක විදියට වෙන්න පුළුවන් මේක. දැන් මොකද ආනයින් එක බහන්න ගොඩක් සීමා කරලා තියෙන නිසා. ඒවැ බලපෑම දෙන්නේ තව මාස දෙක තුනකින්. ඉතින් එතකොට මේ තියෙන සුවිශේෂ තත්වයක්. මේ සුවිශේෂ තත්වයේදී ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. හැබැයි රාජ්‍ය අස්ථාවර හෝ අරාජික නොකොට. ඒක තමයි බොටම් ලයින් එක. මේ තරුණ දූදරුවෝ අන්න ඒක උළු විතියා ගන්න ඕනේ.